මේ කියන විදිහට නිකං එහෙම මේ තියෙද්දි පූර්ණ සේවානියුක්තික ආර්ථික නැති හින්දා තවදුරටත් එක පාර්ට් එකේ මිලම් වැඩි වුණා කියලා මිල මට්ටම් වැඩි වෙන්නේ නැහැ. කලින් එකේදී කිව්වා වගේ මෙතනදී තවද කියන්නේ මිල මට්ටම් වැඩි වෙලා උද්දමනයක් ඇති වෙන්නේ අපි සේවා ව්‍යුක්තිය නැති කරන්න වැඩි කරා මේ වැඩි කරා සමාහාර ඉල්ලුම වැඩි කළා සමාහාර ඉල්ලුම ගෙනාවා පූර්ණ සේවානියුක්ති මට්ටම. එතනින් එහාට තවදුරටත් ඉල්ලුම වැඩි වුණොත් තමයි මිල මට්ටම් වැඩි වෙන්නේ. එහෙම නැතු නිකම් මිල මට්ටම් වැඩි වෙන්නේ නැහැ. මේකේ කේනේසියන් අප්‍රෝච් එක ඊළඟට අපි එනවා තුන්වෙනි එකට මොනිටරිස් අප්‍රෝච් එක. මේ මොනිටරිස් අප්‍රෝච් එකද කියන්නේ මේකයි. මේ මොනිටරිස් අප්‍රෝච් එකේදී අපි දැන් කලින් අපි කිව්වා නැචරල් එම්ප්ලොයිමන්ට් එකක් කියන එක ආර්ථිකයේ තියෙනවා. මොකද ෆ්‍රික්ෂනල් සහ ස්ට්‍රක්චරල් අන්එම්ප්ලොයිමන්ට් එකක් නිසා මේ නැචරල් අන්එම්ප්ලොයිමන්ට් එක ආර්ථිකයේ තියෙනවා. දැන් මේ කියනවා ද නැචරල් රේට්ස් ඔෆ් or the long run equilibrium rate of unemployment depends on both the structural and frictional unemployment in the labor market. ඒක තමයි natural unemployment. natural unemployment කියලා කියන්නේ ඒ විදිහට structural සහ frictional unemployment නිසා ඇතිවෙන අනිවාර්යෙන් තියෙන සේවා ව්‍යුක්තිය. මේකද කියනවා the government can reduce the natural rate of unemployment by using policies to improve the structure and functioning of the labor market. මෙතන උපකල්පනය කරනවා මෙතන කියනවා natural unemployment rate අඩු කරන්න පුළුවන්. ගවර්මන්ට් එකට පුළුවන්කම තියෙනවා තමන්ගේ පොලිසිස් පාවිච්චි කරලා ලේබර් මාකට් එකේ ස්ට්‍රක්චර් එක සහ ෆන්ක්ෂනින් වෙනස් කරලා ලේබර් මාකට් එකේ ස්ට්‍රක්චරින් සහ ස්ට්‍රක්චර් එක සහ ෆන්ක්ෂනින් දියුණු කරලා ඉම්ප්‍රූව් කරලා පුළුවන්කම තියෙනවා ඒ කියන නැචරල් අන්එම්ප්ලොයිමන්ට් එක අඩු කරන්න පුළුවන්කම තියෙනවා එහෙම කියනවා. හරිද? එතකොට දැන් මේකද කියනවා මෙන්න මේ වගේ පොලිසිස් පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන නැචරල් අන්එම්ප්ලොයිමන්ට් එක අඩු කරන්න. මෙතන කියනවා අපිට පුළුවන්කම තියෙනවා ලේබරස්ලට ඉන්සෙන්ටිව්ස් දෙන්න. ලේබරස්ලට අපිට පුළුවන්කම තියෙනවා ඉන්සෙන්ටිව්ස් දෙන්න වර්ක් කරන්න. වැඩ කරන්න ඉන්සෙන්ටිව්ස් දෙන්න පුළුවන්. දිරි ගැන්වීම් දෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ අපි ගත්තොත් එහෙම වේජස් ඇන් වර්කින් සිටුේෂන් එකේ අපිට පුළුවන්කම තියෙන ෆ්ලෙක්සිබිලිටි එක ඇති කරන්න. يعني අපි දෙන වැටුප් වල ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වර්කින් ප්‍රැක්ටිසස් වල වැඩ කරන වෙලාවල් උනත් ඒගොල්ලන්ට පුළුවන් වෙලාවක්. එහෙම ෆ්ලෙක්සිබිලිටි එක ඇති වෙන්න පුළුවන්. අර ලංකාවෙත් කලේ ෆ්ලෙක්සිබල් වර්ක් අවස් කියලා. එහෙමුණොත් මිනිස්සු වැඩිපුර වැඩ කරන්නේ නැහැ. එහෙමුණොත් එහෙම සේවා ව්‍යුක්තිය අඩු වෙයි. ෆ්ලෙක්සිබල් වර්ක් අවර්ස් හදනවා. ෆ්ලෙක්සිබල් වේජස් හදනවා. ඊස්ස ගතොත් එහෙම ජියෝග්‍රැෆිකල් ඔකියුපේෂනල් මොබිලිටි එක හදනවා එම්ප්ලොයිස්ලට. يعني අපි කිව්වා ජියෝග්‍රැෆිකල් බැරියර්ස් තියෙනවා කියලා කිව්වනේ. අපි කිව්වා අර ස්ට්‍රක්චරල් අන්එම්ප්ලොයිමන්ට් එක ඇති වෙන එක හේතුවක් තමයි මිනිස්සුන්ට කැමති පැති වලට සංක්‍රමණය වෙන්න බැරි එක. මොබිලිටි එක හදනවා. අපි මොකක්ද කරන්නේ? මේ මොබිලිටි එක හදලා දෙනවා. යන්න පුළුවන් විදිහට අවස්ථා සලසනවා. ඒ හරහත් අපිට පුළුවන් වෙයි සේවා නියුක්ති වැඩි කරගන්න. ඒ ඔකියුපේෂනල් මොබිලිටි එක ජියෝග්‍රැෆිකල් මොබිලිටි එක අපි හදනවා. අපි ගත්තොත් එහෙම ගුඩ්ස් ඇන් සර්විස් මාකට් එකේ එෆිෂන්සි එක අපි වැඩි කරනවා. එක්සැම්පල් එකට ප්‍රයිවටයිසේෂන් පෞද්ගලීකරණය කරලා අපි කරන්නේ රජය වෙනුවට පෞද්ගලිකාංශ වලට දීලා භාණ්ඩ හා සේවා වලින්ද පොළ එෆිෂන්සි එක වැඩි කරනවා. කාර්යක්ෂමතාවය වැඩි කරනවා. ඒකට ඒක වැඩි කරොත් ඒත් වෙන්නේ නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වීම හරහා සේවා නියුක්ති වැඩි වෙනවා. මේ සේවා නියුක්ති වැඩි කරන්න පුළුවන් කියලා මේ කියන්නේ. මේ natural unemployment rate එක තවදුරටත් අපිට අඩු කරන්න පුළුවන්. අඩු කරලා සේවා නියුක්ති වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා මෙන්න මේ වගේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න ඕනේ. එකක් තමයි workers ට incentives දෙන්න ඕනේ. increase the incentive to work. For example, through tax and social security reforms කියලා හොම සයිඩ් එක තියෙනවා. ඒතර එහෙමනම් අපි කරන්නේ increase කරනවා incentives ලබා දෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි අර ජියෝග්‍රැෆිකල් සහ ඔකියුපේෂනල් මොබිලිටි එක හදනවා. ඒ අර සාධක සංචාලනය වෙන ඉඩ ප්‍රස්තාව සලසනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි වේජස් වල සහ ඒ වැඩ කරන ඔකියුපේෂන් කරන ප්‍රැක්ටිසස් වල වර්කින් ප්‍රැක්ටිසස් වල ෆ්ලෙක්සිබිලිටි හදලා දෙනවා. ෆ්ලෙක්සිබල් වර්කින් අවස් හදලා දෙනවා. මේ වගේ දේවල් අපි කරනවා. ඥාන ගතොත් එහෙම භාණ්ඩ හා සේවා වලින්ද පොලේ එෆිෂන්සි වැඩි කරන්න කාර්යක්ෂමතාව වැඩි කරන ක්‍රියාමාර්ග ගන්නවා. උදාහරණයක් ප්‍රයිවටයිසේෂන්. ප්‍රේහරහා අපිට පුළුවන් කියලා කියනවා natural unemployment එක අඩු කරගන්න. ඒකයි මේ කියන්නේ monetary approach එක. ඉතින් අපි යනවා හතර වෙනි එකට. Okun's law කියන එක. මේ Okun කියන ආර්ථික විද්‍යාවෙන් තමයි introduce කරලා තින්නේ මේක. monetary approach එක introduce කරලා දෙන්නේ Milton Friedman කියන කෙනා. මේ Okun's law ඉදිරිපත් කරලා දෙන්නේ Okun. ආතර Okun. මේකද කියන දේ මේකයි. මේකද කියන දේ අපි දාලත්තොත් එහෙම දැන් මෙහෙම. අපි දන්නවා දැන් ආර්ථිකයක තියෙනවා සැබෑනි මෙවමක් සහ විභවනි මෙවමක්. අපිට යන්න පුළුවන් පොටෙන්ෂියල් අවුට්පුට් එකක් සහ ඇක්චුවල් අවුට්පුට් එකක් තියෙනවා. එතන පොටෙන්ෂියල් අවුට්පුට් එක විභවනි මෙවම කියන එක තීරණය වෙන්නේ ස්ට්‍රක්චරල් සහ ෆ්‍රික්ෂනල්. සීසනල් ගන්න පුළුවන් සීසනල් පොඩක් තියන්නකෝ.
ස්ට්‍රක්චනල් සහ ෆ්‍රික්ෂනල් අන්ම්පලොයිමට මත එන එහෙම අන්ම්පලොයිමට එක ස්වභාවික සේවා වියුක්තියක් අනුව තීරණය වූ උපරිම නිමැවුම්මටම කාර්ථක තියෙනවා. කොහොමත් ආර්ථික ඒ වගේ සේවා වියුක්තියක් තියෙනවා, ඒ අනුව තීරණය වෙච්ච සේවා නියුක්තියක් තියෙනවා, ඒ අනුව තීරණය වෙච්ච ගන්න පුළුවන් උපරිම නිමැවුමක් තමයි ඉබෝ නිමැවුම කියලා කියන්නේ. ඇක්චුවල් අවුට්පුට් එක කියලා කියන්නේ මොකක්ද? ඇක්චුවල් අවුට්පුට් එක කියලා කියන්නේ ආර්ථිකය තියෙන පුළුවන් කොහොම ස්වභාවික සේවා වියුක්තිය කොහොමත් තියෙනවා. يعني ස්ට්‍රක්චරල් ෆ්‍රික්ෂනල් කොහොමත් unemployment එකක් තියෙනවා. ඊට අමතරව ආර්ථිකයේ තියෙන පුළුවන් සීසනල් අපිට තියෙනවා. සයිකලිකල් unemployment එකක් තියෙන පුළුවන්. يعني structural frictional වලට අමතරව cyclical unemployment එකක් තියෙන්න පුළුවන්. ඒ අනුව තීරණය වෙන employment එක අනුව තීරණය වෙන actual output එක තමයි අපි කියන්නේ actual. සැබෑ නිමැවුම කියලා කියන්නේ. හරිනේ. ඒතකොට සැබෑ නිමැවුම සහ විභව නිමැවුම අතර පරතරයට අපි කියනවා නිමැවුම් පරතරය කියලා. සැබෑ නිමැවුම විභව නිමැවුම අඩු කරාම මේකට අපි කියනවා නිමැවුම් පරතරය කියලා. GDP gap එක කියලා අපි කියනවා. actual GDP minus potential GDP සමානයි GDP gap එක. හරිද? දැන් හිතන්න මෙහෙම අපි ඉන්නේ ආර්ථිකයේ විභව නිමැවුමේ. සැබෑ නිමැවුම සමානයි විභව නිමැවුම. හිතන්නකො එහෙම. අපි ඇවිල්ලා තිනවා විභව නිමැවුමට. ගන්න පුළුවන් උපරිම නිමැවුමට අපි ඇවිල්ලා ඉවරයි. මෙතනින් එහාට තවදුරටත් නිමැවුම වැඩි කරන්න පුළුවන් කමක් නැහැ. උපරිම නිමැවුමට ආවයි කියලා කියන්නේ අපේ සේවා නියුක්තිය තියෙන උපරිම සේවා නියුක්තිය. يعني අපේ සේවා වියුක්තිය කියන්නේ මොකක්ද? ස්වභාවික සේවා වියුක්තිය. يعني ගාර්ෂික සහ ව්‍යුහාත්මක සේවා වියුක්තිය දෙක එකතු වෙනවා. ස්ට්‍රක්චරල් සහ ෆ්‍රික්ෂනල් අන්එම්ප්ලොයිමන්ට් කියන දැනට තියෙනවා. ඒතර ඒ මත ගන්න පුළුවන් උපරිම නිමැවුම අපි අත්පත් කරගෙන ඉවරයි. හරිද? ගන්න පුළුවන් උපරිම නිමැවුම අපි අත්පත් කරගෙන ඉවරයි. ස්ට්‍රක්චරල් සහ ෆ්‍රික්ෂනල් අන්එම්ප්ලොයිමන්ට් එක තියෙනවා. සයිකලිකල් අන්එම්ප්ලොයිමන්ට් එකක් නැහැ. අපි ඉන්නේ විභව නිමැවුමට සමාන තත්ත්වයේ. අර ව්‍යාපාර චක්‍රවල ගත්තොත් අපේ නිමැවුම් පරතරය බිඳුවයි දැන්. හරිද? අපි හිතමු දැන් මෙතනදී ඇති වෙනවා ආර්ථිකයේ අන්එම්ප්ලොයිමන්ට් එකක්. දැන් කිසිම අන්එම්ප්ලොයිමන්ට් එකක් නැචරල් අන්එම්ප්ලොයිමන්ට් එක හැරුණකොට දැන් කිසිම අන්එම්ප්ලොයිමන්ට් එකක් නැහැ. නමුත් අපි හිතමු දැන් ඇති වෙනවා ආර්ථිකයේ සයිකලිකල් අන්එම්ප්ලොයිමන්ට් එකක්. අන්එම්ප්ලොයිමන්ට් එකක් ඇති වෙනවා. සේවකයෝ ටිකක් මොකක් හරි හේතුවකට සේවා විවුක්ත වෙනවා. ඒතර සේවකයෝ සේවා විවුක්ත වුණාම මොකක් වෙයිද? නිෂ්පාදනය අඩු වෙයි. ඒ කියන්නේ ඇක්චුවල් GDP එක අඩු වෙයි. ඒතර මේ ඔකූන් කියන පුද්ගලයා කියන විදිහට එයා කියන්නේ ඔය විදිහට unemployment එක වැඩි වුණොත් එහෙම කියන්නේ employment එක අඩු වෙනවා කියලා කියන්නේ unemployment වැඩි වෙනවා කියන එකනේ. එතකොට මේ තියෙන natural unemployment එකේ ඉඳන් 100ට එකකින් unemployment එක වැඩි වුණොත් actual GDP එක නැත්නම් GDP gap එක 100ට දෙකකින් actual GDP 100ට දෙකකින් අඩු වෙනවා. يعني GDP gap එක වැඩි වෙනවා 100ට දෙකකින්. එහෙම තමයි යා කියන්නේ. යා ඔප්පු කරලා තිනවා යම් විදියකට. ඒක හැබැයි තින් හැම රටටම ඒක කොමන් නැහැ. නමුත් යා කියනවා unemployment 100ට එකකින් වැඩි වෙද්දී GDP 100කින් අඩු වෙනවා. එහෙම තමයි යා කියන්නේ. කොහොමත් unemployment වැඩි වෙනවා කියලා කියන්නේ සේවා වියුක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ සේවා නියුක්තිය අඩු වෙනවා. එහෙනම් නිෂ්පාදනය කොහොමත් අඩු වෙනවා. ඒක obvious නේ. ඒක අනිවාර්යෙන් එහෙම වෙනවනේ. අර percentage එකත් යා අරගෙන කියලා තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම කියලා. අපි ගත්තොත් එහෙම දැන් අපි හිතමු ළමෙක්ට වැඩ කරන්න පුළුවන් උපරිම මට්ටමක් තියෙනවා. කියන්නේ උපරිම පාඩම් කරන්න පුළුවන් කියන්නේ සාමාන්‍ය කියන්නේ යම්කිසි allocate කරපු වෙලාවක් නිදාගෙන ඇසේ කන බොන වෙලාවල් ඔය ඔක්කොම ඇඟපත හොද ගන්න නම් නම් ඒ දේවල් ඔක්කොම අයින් කරාට පස්සේ සාමාන්‍යයෙන් පාඩම් කරන්න පුළුවන් උපරිම වෙලාවක් තියෙනවා. ඒ අනුව ගන්න පුළුවන් උපරිම ලකුණු ගාණක් තියෙනවා. උපරිම ලකුණු ගාණ තමයි 95. අපි හිතමු කේම උපරිම ලකුණු ගාණ තමයි 95. හිතන්න කේම. හරිද? අපි හිතමු 95 තමයි ගන්න පුළුවන් උපරිම ගාණ. ඒ ළමයා ඒ සම්පූර්ණ කාලය උපරිම යුටිලයිස් කරනවා. ඒ සම්පූර්ණ කාලයෙන් වැඩ කරනවා. නිකන් ඉන්නේ සාමාන්‍ය ලොකේෂන්ස් වලට අමතරව ඔක්කොම කාලයෙන් වැඩ කරනවා. එහෙම වැඩ කරලොත් ඒ ළමයාට ගන්න පුළුවන් ඇක්චුවල් ලකුණු ගන්න කේද? 95යි. එහෙනම් උනොත් පරතරේ 0යි. කිසිම පරතරයක් නැහැ. හැබැයි අපි හිතමු මෙහෙම කියලා. ඒ ළමයා වැඩ කරන්න පුළුවන් සම්පූර්ණ පැය ගණන් වැඩ කරන්නේ නැතුව උපරිම පැය ගණන් වැඩ කරන්නේ නැතුව එක පැයක් නිකන් ඉන්නවා. ඔකර ටීවී එක බලනවා හරි චිත් මොකක් හරි බලනවා. පාඩම් කරන්නෙම කරන්නේ නැහැ. ඔකර නිකන් ඉන්නවා. එහෙම වුණොත් එහෙම මොකක්ද වෙන්නේ? යා එක පැයක් නිකන් ඉන්නවා කියලා කියන්නේ. එයාට ගන්න පුළුවන් උපරිම ලකුණු ගන්න 95 ගන්න පුළුවන් නේද? ගන්න බෑ. කලින් 95ක් ගන්න තිබ්බා අර ඔක්කොම පැය ගන්න වැඩ කරන්න. දැන් මොකද වෙන්නේ? ඒක 93කට විතර බහිනවා. එහෙනම් එක පැයක් නිකන් හිටපු නිසා කොච්චර කඩු වුණාද? දෙකක් අඩු වුණා ලකුණු ගන්න. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ කියන්නේ. ඒ වගේ දේවල් තමයි මේ කියන්නේ. unemployment එක 100ට එකකින් වැඩි වීම නිසා actual GDP එක අඩු වෙනවා දෙකේ. අර ඒ වගේ දේවල් තමයි මේ කියන්නේ. අනිත් පැත්තට එහෙමයි. අපි ගත්තොත් එහෙම අපි හිතමු natural unemployment එක තියෙනවා. අපි තමයි ළමයාගේ පැත්තෙන් බලමු. ළමයාට වැඩ කරන්න උපරිම පැය ගණනක් තියෙනවා. හරිද?
ඒ අනුව යාට ගන්නල උපරිම ලකුණු ගන්න 95යි. හරිනේ. එයා කරන වැඩේ වැඩ කරන්න පුළුවන් උපරිම වෙලාවටත් වඩා වැඩිපුර වැඩ කරනවා. ඒක හොඳ එහෙම කරන්න. අර අපි සාමාන්‍යයෙන් ඇලොකේට් කරපු නිදා ගන්න තියෙන ඇලොකේට් කරපු ටයිම් එක අඩු කරනවා. නිදා ගන්න නැතුව ඉන්නවා. කන්න නැතුව ඉන්නවා. නාන්න නැතුව ඉන්නවා. එහෙම ඉඳලා පාඩම් කරනවා. එහෙම උනොත් මොකද වෙන්නේ? අර අන්එම්ප්ලෝ අන්එම්ප්ලෝ කියන්නේ පාඩම් කරන්න තිබ්බ වෙලාව මොකද වෙන්නේ අතට? තවදුරටත් දැන් පාඩම් කරගන්න පුළුවන්. තවදුරටත් පාඩම් කරන වෙලාව වැඩි වෙනවා. يعني නිකන් ඉන්න වෙලාව තවත් අඩු වෙනවා. හැබැයි තිරසාරද? එහෙම කන්න නැතුව නාන්න නැතුව නිදිමරාගෙන එහෙම ඕනවට වඩා එහෙම පාඩම් කරන තිරසාර නැහැ අතරම. සස්ටේනබල් නැහැ. නමුත් වෙන්නේ අර අන්එම්ප්ලොයිමන්ට් එක කියන එක ගාලේ තමයි මතක තියෙන්නේ. ඒක අඩු වෙනවා. නිකන් ඉන්න වෙලාව අඩු වෙනවා. අඩු වෙලා මොකක්ද වෙන්නේ? ලකුණු ගානකක් වෙයිද? 95 තමයි උඩරිම ගන්න පුළුවන් ගන්න. දැන් 96ක්. 97ක් ගයි. ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. මෙතනත් අපි ගත්තොත් එහෙම natural unemployment එක කියන්නේ ස්වභාවික සේවා ව්‍යුක්තිය. අපිට ඕනනම් පුළුවන්කම තියෙනවා machines උපරිම වැඩිපුර use කරලා සේවකයන් අති කාල වැඩ දීලා අර වැඩිපුර වැඩ අරගෙන අපිට ඕනනම් පුළුවන්කම තියෙනවා කෙටි කාලිනු විභව නිමැවුමට වඩා වැඩි නිමැවුමක් අත්පත් කරගන්න. සැබෑ නිමැවුම වැඩි කරගන්න පුළුවන්. මොකද තිරසාර නැහැ. නැවත් එහෙම ගන්න පුළුවන්. තේරුම තමයි unemployment එක අපි natural එකේ ඉඳගෙන අපි 100%ක් තවත් අඩු කරනවා. තවත් unemployment එක තවත් අඩු කරනවා. 100%කින් unemployment කරුවොත් actual output එක 0.2 කින් වැඩි වෙනවා. ඒ වගේ දේවල් තමයි මෙයා කියන්නේ අතරම. මේ ඔකුන් කියන්නේ ඒ වගේ දේවල්. හරිද? අපර මේක කියන දේ තමයි natural unemployment level එකේ ඉඳන් ස්වභාවික සේවා ව්‍යුක්තියේ ඉඳන් 100%ක් එහා පැත්තටම මෙහා පැත්තට යාම නිසා actual output එකේ විභව නිමේවුම් ඉඳන් actual output එක වෙනස් වීම. ඒ percentage එක තමයි 0.2 කියලා කියන්නේ. අපර යා කියන විදිහට අනිත් පැත්තට බැලුවොත් එම අපි තුම ආර්ථික රිසෙෂන් එකක් ඇති වෙනවා. يعني සමහර ඉල්ලුම අඩු වෙනවා ආර්ථික පසුබැසීම. සමහර ඉල්ලුම අඩු වීම නිසා නිමැවුම අඩු වෙනවා. සමහර ඉල්ලුම අඩු වීම නිසා නිමැවුම අඩු වෙනවා කියලා හිතන්නකෝ. සමහර ඉල්ලුම අඩු වීම නිසා නිමැවුම අඩු වෙනවා නම් يعني GDP එක අඩු වෙනවා නම් obvious මොකක්ද ඊළඟට වෙන දේ? නිමැවුම අඩු වෙනවා කියලා කියන්නේ සේවා නියුක්තිය අඩු වෙනවා කියන එක. ඒ කියන්නේ සේවා ව්‍යුක්තිය වැඩි වෙනවා කියන එක. එතන තර්කය තමයි එතකොට. සමහර ඉල්ලුම අඩු වෙලා අපි හිතමු නිමැවුම අඩු වුණා කියලා 100%කින්. ඒතර සේවා නියුක්තිය අඩු වෙනවා. සේවා ව්‍යුක්තිය වැඩි වෙනවා 100%කින්. සේවා ව්‍යුක්තිය 100%යි නිමැවුම 100%යි. එතන මේ වගේ දෙයක් තමයි කියන්නේ. ඔය කෝන් ස්ලෝ කියලා කියන්නේ. රෙතනින් අප්‍රොජස්ට් එක ඉවරයි. ඊට පස්සේ අපි එනවා අන්තිම එකට. අන්තිම පාට එක තමයි ෆිලිප්ස් කර්ව් එක කියන එක. يعني ඉන්ෆ්ලේෂන් එක සහ අන්එම්ප්ලොයිමන්ට් අතර තියෙන ට්‍රේඩ් ඔෆ් එක. يعني වෙනස තමයි පෙන්වන්න හදන්නේ. මේ වෙනස කියලා කියන්නේ මේ දෙකේ තියෙන ප්‍රතිලෝම වෙනසක් තියෙන මෙතන. මේ ඉන්ෆ්ලේෂන් සහ අන්එම්ප්ලොයිමන්ට් අතර ට්‍රේඩ් ඔෆ් එක. අපි ගමු මෙහෙම. අපි හිතමු මෙහෙම. අපි හිතමු ආර්ථිකය තියෙනවා පූර්ණ සේවා නියුක්ති මට්ටම කියන්නේ පූර්ණ සේවා නියුක්ති මට්ටමේ තිබ්බොත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා විභව නිමැවුම. පෙර ව්‍යාපාර චක්‍ර ගැන පොඩ්ඩක් මතක් කරගන්න. ව්‍යාපාර චක්‍ර සැබෑ නිමැවුම සහ විභව නිමැවුම. අපි හිතමු සැබෑ නිමැවුම සහ විභව නිමැවුම සමානයි. හරිද? අපි ඉන්නේ පූර්ණ සේවා නියුක්තියේ. අපේ තියෙන නැචරල් සේවා ව්‍යුක්තිය නැචරල් කියලා කියන්නේ නැචරල් අන්එම්ප්ලොයිමන්ට් විතරයි තියෙන්නේ. ස්වභාවික සේවා ව්‍යුක්තිය විතරයි තියෙන්නේ. ස්ට්‍රක්චරල් ඇන්ඩ් ෆ්‍රික්ෂනල් විතරයි තියෙන්නේ. ඒ යටතේ ගන්න පුළුවන් උපරිම නිමැවුම අපි දැන් අත්පත් කරගෙන ඉන්නවා. හරිද? ගන්න පුළුවන් උපරිම නිමැවුම අපි අත්පත් කරගෙන ඉන්නවා. හරිද? ඒ උපරිම නිමැවුම අත්පත් කරගෙන තියෙද්දි දැන් එහෙනම් අන්එම්ප්ලොයිමන්ට් රේට් එකක් තියෙනවා. අන්එම්ප්ලොයිමන්ට් රේට් එක සමානයි මොකද? නැචරල් අන්එම්ප්ලොයිමන්ට් එක. අපි හිතමු 105යි කියලා. ඒක ඔයා ලකුණු කරනවා ඔය ග්‍රාෆ් එකේ. උඩ දානවා කියන්නේ සිරසක්ෂි දානවා ඉන්ෆ්ලේෂන්, තිරසක්ෂි දානවා අන්එම්ප්ලොයිමන්ට්. තිරසක්ෂි මැදට අවිලව ලකුණු කරනවා. තිරසක්ෂි මැදට අවිලව ලකුණු කරනවා 105යි. ඒක තමයි නැචරල් අන්එම්ප්ලොයිමන්ට් එක. ඒ යටතේ දැන් මොකක් තියෙන output level එක output level එක maximum එක තියෙන්නේ පූර්ණ සේවා නියුක්තිය යටතේ නිමැවුම මට්ටම තියෙන්නේ. හරිද? ඒතර එහෙම වුණොත් inflation එක මොකද වෙන්නේ? අපි දන්නවා මෙතනදී ධන නිමැවුම් පරතරයක්වත් ඍණ නිමැවුම් පරතරයක්වත් තියෙනවා නෑනේ. يعني ධන හෝ ඍණ නිමැවුම් පරතරයක් මෙතනදී නැහැ. දැන් 105යි unemployment level එක. unemployment level එක තියෙන්නේ හොඳම මට්ටමේ තියෙනවා. මීට වඩා unemployment level එක අඩු කරන්න ගියොත් තමයි ඉන්ෆ්ලේෂන් එක තියෙන. ඒක මොකද හිමේ? අපි තවත් අමතරව තවදුරටත් මේ සේවක අතිකාල දාලා අනම්මනම් කරලා වැඩිපුර වැඩ ගන්න ගියොත් තමයි මේ ඒගොල්ලෝ ඊට පස්සේ වැඩි වැටුප් ඉල්ලන්න පටන් ගන්නවා. එතකොට පිරිවැය වැඩි වෙලා තමයි මිල වැඩිවීමක් වෙන්නේ. නමුත් මේ මට්ටමේ තියෙද්දි එහෙම එකක් වෙන්නේ නැහැ. මේ මට්ටම තමයි හොඳම මට්ටම. ඒ නිසා ඉන්ෆ්ලේෂන් එක යම් කිසි ප්‍රමාණයක ආර්ථිකයට හොඳම ප්‍රමාණය තියෙනවා. හරි. මේ කියන unemployment rate එක 105. natural unemployment rate එක යටතේ විභව නිමැවුමයි සැබෑ නිමැවුමයි සමානයි. aggregate demand aggregate supply equal කියලා දෙනවා. එහෙම තියෙනවා. ඒතර මෙතනදී
අපි ගත්තොත් එහෙම ඔය විදියට ඉන්ෆ්ලේෂන් එකක් තීරණය වෙනවා. ඉන්ෆ්ලේෂන් එකක් ඒ සිරස්සක්ෂ මෙදහරිය තීරණය වෙනවා. අපි හිතමු අනිත් පැත්ත, අපි හිතමු එහෙම වෙනවා කියලා. අපි හිතමු සැබෑ නිමම විව නිමම වඩා අඩු වෙනවා. රිසෙෂන් එකක් එනවා. ආර්ථික පසුබැසීමක් එනවා. ඉතින් ආර්ථික පසුබැසීමක් ආවොත් يعني මොකක්ද වෙන්නේ? සමාහාර ඉල්ලුම අඩු වීම නිසා නිමැවුම අඩු වෙනවා. සේවා නියුක්තිය මොකක් වෙද? නිමැවුම අඩු වෙනවා. සේවා නියුක්තිය අඩු වෙනවා. يعني සේවා වියුක්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් අපි යන්නේ මොනක්ෂේද? තිරස්සක්ෂේ කෙළවරට යන්නේ. ඒ කියන්නේ සේවා වියුක්තිය වැඩි, unemployment වැඩි. දැන් අපි කිව්වා මේ ආර්ථික පසුබැසීම ඇති උනේ සමාහාර ඉල්ලුම අඩු වීම නිසා. සමාහාර ඉල්ලුම අඩු වුනොත් මිල මට්ටම මොකක් වෙයිද? අඩු වෙනවා. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් අඩු වෙනවා. එහෙනම් unemployment වැඩි වුණා. ඉන්ෆ්ලේෂන් අඩු වුණා. සමාහාර ඉල්ලුම අඩු වුණා. මිල මට්ටම අඩු වුණා. ඉන්ෆ්ලේෂන් අඩු වුණා. සමාහාර ඉල්ලුම අඩු වීම නිසා නිෂ්පාදනය අඩු වුණා. සේවා නියුක්තිය අඩු වුණා. සේවා වියුක්තිය වැඩි වුණා. අනිත් පැත්තට අපි හිතමු අනිත් පැත්ත උනා කියලා. يعني ඉකොනොමික් එකේ මේ බූම් එකක් වෙනවා. ප්‍රසාරණයක් වෙනවා. ඒ වගේ අවස්ථාවක සැබෑ නිමැවුම විභව නිමැවුමට වඩා වැඩි වෙන්න පුළුවන්. විභව නිමැවුමට වඩා සැබෑ නිමැවුම වැඩි වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඇයි? සමාහාර ඉල්ලුම වැඩි වීම නිසා නිෂ්පාදනය වැඩි වෙනවා. සමාහාර ඉල්ලුම වැඩි වීම නිසා නිෂ්පාදනය වැඩි වෙනවා. එතකොට දැන් අපි පූර්ණ සේවා නියුක්තියත් ඉක්මවා තවදුරටත් නිමැවුම වැඩි කරනවා. ඒ කියන්නේ නැචරල් අන්එම්ප්ලොයිමන්ට් එකත් ඉක්මවා තවදුරටත් අපි අන්එම්ප්ලොයිමන්ට් එක අඩු කරන්න යනවා. තවදුරටත් අර සේවා වියුක්තිය අඩු කරලා පුළුවන් තරම් වැඩ අරගෙන ඕවර් ටයිම් කරලා තවදුරටත් නිමැවුම වැඩි කරන්න යනවා. එහෙම වුණාම නිෂ්පාදනය වැඩි වෙනවා. සේවා වියුක්තිය කියන්නේ නැචරල් අන්එම්ප්ලොයිමන්ට් මොකද වෙන්නේ? තවදුරටත් අඩු වෙනවා. නැචරල් අන්එම්ප්ලොයිමන්ට් ලෙවල් 5යි තියෙන්නේ. 5කටත් වඩා සේවා වියුක්තිය අඩු වෙනවා. 4 3ක් දක්වා අර තිරස්සක්ෂේ බිඳුව පැත්තට එනවා. එතකොට මේක උනේ ඇයි? සමාහාර ඉල්ලුම වැඩි වීම නිසා. සමාහාර ඉල්ලුම වැඩි වෙනවා නම් මිල මට්ටම් කොහක් වෙයිද? මිල මට්ටම් වැඩි වෙනවා. ඒ නිසා ඉන්ෆ්ලේෂන් එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් අන්එම්ප්ලොයිමන්ට් එක දැන් මොකද උනේ? අඩු වුණා. මිල මට්ටම් වැඩි වුණා. ඉන්ෆ්ලේෂන් එක වැඩි. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක වැඩි, අන්එම්ප්ලොයිමන්ට් අඩුයි. එහෙමනම් ඉන්ෆ්ලේෂන් සහ අන්එම්ප්ලොයිමන්ට් අතර මොන වගේ රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ? ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක්. ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. ඉන්ෆ්ලේෂන් එක අඩුයි කියලා කියන්නේ අන්එම්ප්ලොයිමන්ට් වැඩි. ඉන්ෆ්ලේෂන් එක වැඩි කියලා කියන්නේ අන්එම්ප්ලොයිමන්ට් අඩුයි. හරිද? ඒතර ඔය වක්‍රේ අපි ගත්තොත් එහෙම පහත, කියන්නේ තිරස්සක්ෂයේ කෙළවර පැත්තෙන් පෙනෙන රිසෙෂන් එක. ආර්ථික පසුබැසීම. හරිද? ආර්ථික පසුබැසීමේ සමාහරණම අඩු වෙනවා, මිල මට්ටම අඩුයි. නිෂ්පාදනය අඩු වෙන නිසා සේවා වියුක්තිය වැඩි. ඊට පස්සේ ඉහළ පැත්තෙන් පෙනෙන ප්‍රසාරණය. සමාහරණම වැඩි නිසා මිල මට්ටම වැඩි. නිෂ්පාදනය වැඩි නිසා සේවා වියුක්තිය අඩුයි. ඒක එතනින් පෙන්වන්නේ. ඒ මැදින් පෙන්වන්නේ, මැද ලක්ෂයෙන් පෙන්වන්නේ පූර්ණ සේවා නියුක්ති தත්ත්වය. ආර්ථිකයේ තියෙන පූර්ණ සේවා නියුක්ති தත්ත්වය. හරිද? මිල මට්ටම යම්කිසි ස්ථාවර මට්ටමක තියෙනවා සහ සේවා වියුක්තිය තියෙන්නේ අපි කියන ස්වභාවික සේවා වියුක්තිය. නැචරල් අන්එම්ප්ලොයිමන්ට් එකේ තමයි සේවා වියුක්තිය නැදලා තියෙන්නේ. 5යි. මේකම 5යි කියලා. හරි. එතකොට ඔය තියෙන ෆිලිප්ස් කර්ව් එක. මෙතන ෆිලිප්ස් කර්ව් එක ෂෝට් ටර්ම් එක ෆිලිප්ස් කර්ව් එක. එතකොට මේ ෆිලිප්ස් කර්ව් එකෙන් පෙන්වන්නේ ඉන්ෆ්ලේෂන් එක සහ අන්එම්ප්ලොයිමන්ට් අතර රිලේෂන්ෂිප් එක. දැන් ඔය කන්සෙප්ට් එකක් තියෙනවා ස්ටැග්ෆ්ලේෂන් කියලා. කන්සෙප්ට් එකක් තියෙනවා ස්ටැග්ෆ්ලේෂන් කියලා. මේ ස්ටැග්ෆ්ලේෂන් කියලා කියන්නේ මෙහෙම එකක්. ඒක කියනවා දැන් ඔය ලෝක ආර්ථික අර්බුදෙත් එක්ක ඇති වෙලා තියෙනවා. ඔය කියන ඉන්ෆ්ලේෂන් එක සහ අන්එම්ප්ලොයිමන්ට් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය ඉක්මවා ගිය වෙනත් සම්බන්ධයක්. ඉන්ෆ්ලේෂන් සහ අන්එම්ප්ලොයිමන්ට් දෙකම එකපාර වැඩි වෙන එක. හරිද? ඉන්ෆ්ලේෂන් උත් වැඩි, අන්එම්ප්ලොයිමන්ට් උත් වැඩි. දෙකම වැඩි වෙලා තියෙනවා. එහෙම සිනාරියෝ එකක් ඇත්තටම ලෝකේ ඇති වෙලා තියෙනවා. ඒතර ඒක කොහොමද ඕක ඇසුරින් පැහැදිලි කරන්නේ? කොහොමද අපි ඔය කියන ෆිලිප්ස් කර්ව් එක තුන ඒක පැහැදිලි කරන්නේ? එතකොට දැන් අපි බැලුවොත් එහෙම කොහොමද පැහැදිලි කරන්නේ? දැන් අපි කිව්වා ඔය ෆිලිප්ස් කර්ව් එක හොඳට මේක අහගන්න. මේක සංකීර්ණ කතාවක්. දැන් ඔය ෆිලිප්ස් කර්ව් එකේ උඩ යට ඔය විදිහ අපි පැහැදිලි කරානේ සම්බන්ධය, ඉන්ෆ්ලේෂන් සහ අන්එම්ප්ලොයිමන්ට් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ඒක පැහැදිලි කරේ මොකක් භාවිතා කළාද? සමාහාර ඉල්ලුම් පාවිච්චි කළා. අපි කිව්වා සමාහාර ඉල්ලුම අඩු වුණොත් එහෙම මිල මට්ටම අඩු වෙනවා. ඉන්ෆ්ලේෂන් අඩුයි. එතන නිෂ්පාදනය අඩුයි, සේවා වියුක්තිය වැඩි. හරිද? අනිත් පැත්තට අපි කිව්වා ආර්ථික ප්‍රසාරණයක් ආවොත් සමාහාර ඉල්ලුම ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වැඩි වුණොත් එහෙම මිල මට්ටම වැඩි වෙනවා, ඉන්ෆ්ලේෂන් වැඩි. ඒ වගේම නිෂ්පාදනය වැඩි වෙනවා, නිෂ්පාදනය නිසා සේවා වියුක්තිය අඩුයි. එහෙම නැත් පැහැදිලි කරේ. ඒ කියන්නේ ඔය කියන ෆිලිප්ස් කර්ව් එකේ ඔය කියන ප්‍රතිලෝම සම්බන්ධය අපි පැහැදිලි කරේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක පාවිච්චි කරලා. ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එකේ වෙනස් වීම. එහෙනම් අපි පැහැදිලි කරේ. ඒ කියන්නේ ඇත්තටම මොකක්ද පැහැදිලි කරේ? ඔය ෆිලිප්ස් කර්ව් එකේ ලක්ෂ වෙනස් වීම. ෆිලිප්ස් කර්ව් එකේ ලක්ෂ වෙනස් වීමට හේතුව අපි පැහැදිලි කරේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක සරි. එහෙනම් ආර්ථික සමතුලිතය වෙන ඇග්‍රිගේට් ඩිමාන්ඩ් සහ ඇග්‍රිගේට් සප්ලයි එකේ සමතුලිත ඉක්ලිබ්‍රියම් එකේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වෙනස් වුණොත් මොකක්ද වෙන්නේ කියන එක තමයි පෙන්වන්නේ ෆිලිප්ස් කර්ව් එකේ ලක්ෂ වෙනස් වීම.
හරිද? නමුත් ඇග්‍රිගේට් සප්ලයි වෙනස් වුණොත් ඒක අපි කතා කරේ නෑනේ. ඇග්‍රිගේට් සප්ලයි වෙනස් වුණොත් මොකක් වෙයිද? හිතන්න ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එකයි සප්ලයි එකක් තියෙනවා. සප්ලයි එක අඩු වෙනවා. ඇග්‍රිගේට් සප්ලයි එක අඩු වෙනවා. සැපයුම අඩු වුණොත් මොකක්ද වෙන්නේ? සැපයුම අඩු වුණොත් එහෙම සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා. මිල මට්ටම වැඩි වෙනවා. සැපයුම අඩු වුණොත්, ඒ කියන්නේ සැබෑනිමය දැන් මෙච්චරලා වෙනස් වුණේ සැබෑනිමය. හරිද? මේ විභව නිමයෙන් වෙනස් වීමක් වගේ තමයි මේ වෙන්නේ. සැපයුම වෙනස් වෙනවා. සැපයුම අඩු වෙනවා. ආර්ථික සමාහාර සැපයුම අඩු වෙනවා. ආර්ථික සමාහාර සැපයුම අඩු වුණොත් එහෙම සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා. මිල මට්ටම වැඩි වෙනවා. ඒ කියන්නේ සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ සේවා ව්‍යුක්තිය වැඩි වෙනවා. සේවා ව්‍යුක්තිය වැඩි වෙනවා. අනිත් දැන් මිල මට්ටම් වැඩි වෙනවා. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් වැඩි වෙනවා. එහෙනම් සමාහාර සැපයුම ඇග්‍රිගේට් සප්ලයි එක අඩු වුණොත් එහෙම වෙන දේ තමයි නිෂ්පාදන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ සේවා ව්‍යුක්තිය වැඩි වෙනවා. අනිත් පැත්තට මිල මට්ටම වැඩි වෙනවා, ඉන්ෆ්ලේෂන් එකත් වැඩි වෙනවා. එහෙනම් ඉන්ෆ්ලේෂන් එකත් වැඩි වෙනවා, සේවා ව්‍යුක්තියත් වැඩි වෙනවා. එතකොට අපි කොහොමද ෆිලිප්ස් කර්ව් එක පෙන්වන්නේ? දැන් ෆිලිප්ස් කර්ව් එක අපි හිතමු 1 ලක්ෂයක් අපි ගත්තා කියලා. අපි හිතන්නේ මැද ලක්ෂය අපි ඉන්නේ කියලා. ඒ ලක්ෂය ගන්න. හරිද? ඒ ලක්ෂය ගන්න. ඒ ලක්ෂය හැමම ගන්න. අරගෙන ඒ ලක්ෂයේම තියෙන දෙපැත්තේ තියෙන අගයන් දෙක තමයි දැන් මේ වෙනස් කරන්නේ. එකක් 1 ලක්ෂයක් තමයි, එක අගයක් තමයි අන්එම්ප්ලොයිමන්ට්. අපි හිතමු 105යි තියෙන්නේ. දැන් මේ අන්එම්ප්ලොයිමන්ට් මොකද උනේ? වැඩි වුණා. අන්එම්ප්ලොයිමන්ට් අපි හිතමු 105කින් වැඩි වුණා. දැන් අන්එම්ප්ලොයිමන්ට් 110යි. ඉන්ෆ්ලේෂන් මොකද උනේ? වැඩි වුණා. අපි හිතමු 105යි තිබ්බේ, දැන් 110යි. 105යි 5යි තිබ්බ ඉන්ෆ්ලේෂන් සහ අන්එම්ප්ලොයිමන්ට් දැන් 110යි 10යි දක්වා වැඩි වුණා. ඒතොර එහෙම වුණොත් ඒ එන අලුතෙන් එන ලක්ෂය පිටවන්න වෙන්නේ ෆිලිප්ස් කර්ව් එකට මතද නැත්නම් ෆිලිප්ස් කර්ව් එකට එහැින්ද? එහැින් තමයි පිටවන්නේ. ඒක තේරුම මොකද්ද? ෆිලිප්ස් කර්ව් එක මොකක්ද වෙන්නේ? shift වෙනවා. ෆිලිප්ස් කර්ව් එක දකුණට තැන්නවා. එහෙමනම් මෙච්චරලා අපි කරේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වෙනස් වීම. ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වෙනස් වුණොත් තමයි ෆිලිප්ස් කර්ව් එක මත ලක්ෂ වෙනස් වීමක් වෙන්නේ. එතකොට තමයි ඔය කියන විදිහේ ඉන්ෆ්ලේෂන් එක සහ අන්එම්ප්ලොයිමන්ට් අතර ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. නමුත් ඔය කියන විදිහට ඇග්‍රිගේට් සප්ලයි එක වෙනස් වුණොත් ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක් නෙමෙයි තියෙන්නේ. මොනවා රිලේෂන්ෂිප් එකද? පොසිටිව් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධයක්. ඉන්ෆ්ලේෂන් වැඩි වුණොත් අන්එම්ප්ලොයිමන්ට් වැඩි වෙනවා. ඉන්ෆ්ලේෂන් අඩු වුණොත් එහෙම අන්එම්ප්ලොයිමන්ට් අඩු වෙනවා. ඒතර එහෙම තමයි වෙන්නේ සැපයුම වෙනස් වුණොත්. ඒ සැපයුම අඩු වුණොත් සැපයුම වැඩි වුණොත් මොකක් වෙයිද? සැපයුම වැඩි වුණොත් එහෙම නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙනවා. මිල මට්ටම අඩු වෙනවා. එහෙම නෙවෙන්නේ. සැපයුම يعني ඉල්ලුමයි සැපයුමයි තියදී සැපයුම වැඩි වුණොත් එහෙම ප්‍රමාණය වැඩි වෙනවා. නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ සේවා ව්‍යුක්තිය මොකක්ද වෙන්නේ? නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ සේවා නියුක්තිය වැඩි වෙනවා. ව්‍යුක්තිය අඩු වෙනවා. නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙලා මිල මට්ටම අඩු වෙනවා කියලා කියන්නේ ඉන්ෆ්ලේෂන් අඩු වෙනවා. එහෙනම් සේවා ව්‍යුක්තියත් අඩු වෙනවා, මිල මට්ටමත් අඩු වෙනවා. එහෙනම් ඔය කියන විදිහේ ස්ටැග්ෆ්ලේෂන් එකක් ඇති වෙන්නේ. ස්ටැග්ෆ්ලේෂන් එකක්. ස්ටැග්ෆ්ලේෂන් එකක් කියලා කියන්නේ මිල මට්ටමත් අඩු වෙනවා, ඉන්ෆ්ලේෂන් එකත් වැඩි වෙනවා. එහෙනම් හයි ඉන්ෆ්ලේෂන් ඇන් හයි අන්එම්ප්ලොයිමන්ට්. එහෙමයක් ඇති වෙන්නේ මොකක් නිසාද? සප්ලයි එකේ ෂොක් එකක් නිසා. සැපයුමේ අඩු වීමක් නිසා, සමාහාර සැපයුමේ වෙනස් වීමක් නිසා. ඒක නිසා මොකක්ද දැන් ෆිලිප්ස් කර්ව් එක? ෆිලිප්ස් කර්ව් එක දකුණට විතැන්නවා. අන්න එහෙම තමයි ඔක පෙන්වන්නේ. ස්ටැග්ෆ්ලේෂන් කියලා කියන්නේ ඒ concept එක. එතනින් තමයි මේ unemployment පාඩම ඉවර වෙන්නේ. unemployment වල මුලින්ම කතා කරනවා population එක බෙදෙන විදිය. ඊට පස්සේ කතා කරන unemployment කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ unemployment වල types ටික කතා කරනවා, නැත්නම් sources ටික කතා කරනවා, හේතු ටික කතා කරනවා unemployment වලට. ඊට පස්සේ කතා කරනවා unemployment approaches ටික. ඊට පස්සේ කතා කරනවා Phillips curve එක සහ stagflation.